तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। यतापि मूले अनुपद्वे दल्हे छिन्नोऽपि रुक्खो पुनरेव रुहति। एवं पितन्हानुसये अनोहते निबद्धति दुःख इदं पुनः पुनन्ति। භාවනාව සහ කමඨහන රෝග සඳහා හේතු වෙන ආකාරය පිළිබඳ ධර්ම දේශනයක්. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ ධර්ම ශ්‍රවණය ප්‍රිය කරන සදහැබර පින්නතුනි, මෙම ගාථාව අපි කීප වතාවක් භාවිතා කරලා තියෙන්න පුළුවෙනි. නමුත් ඒ ගාථාව පැහැදිලි කිරීම නෙවෙයි අද බලාපොරොත්තු වෙන්නේ, මේ මාතෘකාවට අදාළවයි ඒ ගාථාව ගත්තේ. මේ මාතෘකාව සමහර විට වැරදි විදිහට හිතන්නත් පුළුවන්, නැත්නම් වැරදිලා ලියවිලා දන්නෙත් නැහැ. කොහොමත් නිවැරදි කරන්න පුළුවන් අපිට. ඒ අනුව භාවනාහස කර්මස්ථාන රෝග සඳහා හේතු වෙන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් අපිට. නමුත් භාවනාව සම්පූර්ණ රෝග වලින් මිදෙන ආකාරයට යොදා ගන්න පුළුවන් ආකාරයත් පැහැදිලි කරන්න පුළුවන්. එනිසා අපි මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. මෙහෙම. මේ සමාජය ආරම්භයේ පටන්ම ලිඛිත ඉතිහාසය හෝ ලිඛිත ඉතිහාසයට පෙර මිනිසුන් පුද්ගලයන් වශයෙන් ඉන්ද්‍රිය ගෝචර සැප තමයි හෙව්වේ. පස් දොරෙන් ගන්නා වූ එහි පවතිනා වූ අසීමිත කම්පනය දුක ජීවිතාවසානයේ දරාගන්ට බැරිකම තේරුම් ගත් අය එන් මිදීම සඳහා මංපෙත් හෙව්වා. මේ මංපෙත්වලදී තමයි මේ සිතට එන වද වේදනා, මානසික දුක කෙටි කාලිනව දිග කාලිනව මගහැරලා ඉන්න පුළුවන් විදි ಭಾರತೀಯ සමාජයට අහුනේ. ಭಾರತೀಯ සමාජයේ ගෘහස්ත ජීවිත ගත කරන අය නෙවෙයි මේව හොයාගත්තේ. අපි කතා කරන ආකාරයෙන් නම් බ්‍රාහ්මණ, අපාෂණ්ඩ, ආජීවක ආදී කොට ඇති මේ විවිධ ආගමික නිකායන් නිවසලින් බැහැරව සරල ජීවිත ගත කරමින්, මනාන්තර ජීවිත ගත කරමින් යම් යම් දේවල් සොයනු ලැබුවා. මේ සොයා ගැනීමේ ප්‍රතිඵලයක් තමයි භාවනාව කියන එක සමාජයට ඇවිදින් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භාවනාව හඳුන්වා දුන්නා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ කලේ භාවනාව නිවැරදි කරලා දෙන එක විතරයි. නමුත් සමාජයේ භාවනාව යොදාගෙන හිටියා. දුකින් අත මිදීම කියන අර්ථයෙන් වුන් ගත්තා වුණාට දුකින් පලා යාම සඳහා. මෙතනදී මතක තබාගත යුතු කරණක් තිබෙනවා. මේ ගෘහස්ත ජීවිත ගත කරන පු탁ජන පුද්ගලයාටත් සිතකය පිළිබඳ බෙදීමක් සහ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔය ගෘහස්තනේ වනාන්තරගත කරන ගානාන්තරගත ජීවිත ගත කරන්න යන අයටත් ස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා කම්සුව වින්දෙත් ස්කන්ධ පංචකේ මුල් කොටගෙන නෙමෙයි මම මුල් කොටගෙන, භාවනාවේ සමාධි ලැබුවෙත් ස්කන්ධ පංචකේ මුල් කොටගෙන නෙමෙයි ආත්ම දෘෂ්ටිය මුල් කොටගෙන. මෙතනදී තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. අපි මේ සමාජයට ඉපදිලා හැදෙන වැඩෙනකොට ස්වභාවයෙන්ම අපි මේ බාහිර ලෝකයේ තියෙන දේවල් සමග බැඳෙනවා, ඇලෙනවා, ගැටෙනවා, ආස කරනවා. නැවත නැවතත් ඒ ආරමුණ ඉටු කරගන්න අපි කැමති වෙනවා. සංගීත සම්දර්ශනයක් නරඹන්න ගියාම එක ගීතයක් ගායනා කරාම සෑහීමටපත් වෙන්නේ නැතුව තව එකක් කියලා ඉල්ලන්නේ. එහෙම නැත්නම් ඔබ ආශාවන් ඉටු කර නොගත් ආශාවන් ඉටු කරගැත්තට යන්න තව බලපත්‍ර නැත්නම් වයස වුණු පැමිණි තරුණ වයසේ ඉන්න අය වශයෙන් ගත්තම ඔබට සමහර විට නවකතාවල එහෙමත් නැත්නම් චිත්‍ර කතාවල චිත්‍රපටිවල ආදරවන්තයින්ගේ ලෝකය ඔබ දැකලා තියෙන්න පුළුවන්. නමුත් ඔබට ඒකට ඉඩ කඩක් නැහැ. මොකද එහෙම ඒ ලෝකයක් බාහිර සමාජයේ නෑනේ චිත්‍රපටිවල පෙන්වුවාට. නමුත් ඔබ සිහිනෙන් එහෙම මේක දැක්කොත් මේ වගේ දෙයක්. ඔය බාහිරින් ආසා කරන දේවල් ඉටු කරගන්න බැරි වුණාම ඔක සිහිනෙන් පේනවා ඉටු වෙනවා. හිතලා බලන්න ඒ දැකපු සිහිනේට ඔබ කොතරම් ආසා කරනවාද කියලා නැවත නැවතත් දකින්න ආස නැද්ද කියලා. මට මතකයි දකින සිහින ලෝවේ සැබෑ වෙනවා නම් සැකයක් නැහැ දවස පුරා නිදන් ඉන්නේ මං කියලා මගේ ළමා කාලේ මට ගීතයක් ඇහිලා තිබුණා. ඇයි අර නිදන් ඉන්න හේතුව අර සිහින ඔක්කොම සුන්දර නිසා. මෙන්න මේ විදිහට අපි මේ සිතට එන දේවල් විඳ ගන්න හරි කැමැත්තක් කරනවා. මෙහෙමයි අපේ ළමා වයස තරුණ වයස දිගටම ගෙවිගෙන එන්නේ. මෙන්න මෙතනදී ඒ ආශාවන් පිළිබඳ මූලයන් චිත්තාභ්‍යන්තරේ ගොඩ ගැහෙනවා නැත්තම් ගොනු වෙනවා. ඒවට කියනවා ලෝභ දේශ මොහ මූල කියලා. මේවා අදාළ කරුණු හමු වෙනකොට ඇහැට කනට අටරොදහමට අදාළ කරුණු වශයෙන් පුදුම විදිහේ කම්පනයක් හිතට ඇති වෙනවා. මේක සමාජය කියන්නේ ආතතිය කියලා. නැත්තම් හිතේ අමාරුව කියලා. ඉතින් හිතේ අමාරුවට සිවිදින හා ගන්නවා, හිතේ අමාරුවට මත්පැන් බොනවා, හිතේ අමාරුවට ගඟට පනිනවා, තව නොඑක් જાති හිතේ අමාරුවට කරන්නේ. දහස් වෙන්න. අනේ හිතේ අමාරුව කියන එක තමයි ඔය බුදුසමයේ පෙන්වන මානසික දුක නැත්තම් සංඛාර දුක්ඛය කියලා කියන්නේ. ඉතින් මේක එදිනෙදා ජීවිතේ ගත කරද්දී සුන්දර මොහොතක එහෙම නැතුව තිබුණාට අර අසුන්දර අවස්ථා මුණ දෙනකොට හරිම දරා ගන්න බැරි තරම් සමහරු සිහි නැති වෙලා වැටෙන සමහරු මේ යන තැනට මේ පීඩණය බරපතලයි. ඒ පීඩනය අනිත් අයට තියෙන දෙයක් නෙමෙයි තම තමන් ඒවා අදහස් දැඩිව ගැනීම තුළ හදා ගන්න දේවල්. එක එක්කෙනාට අඩු වැඩි වෙනවා. දැන් මේන් මග ඇරලා ඉන්න තමයි ඔබ විඳින සුවයක් මිනිත්තු ගණනකට යොදාගන්නේ. එහෙම නැත්නම් මත්පැන් පානය වෙන දෙයක් කරලා සිහි විකෘති කරගන්නේ. ඒත් ඒට අර ස්නායු අඩපණ වීම තුළ දැනෙන්නේ නැහැ. මේ මගහැර හිඳීමේම මීට වඩා හොඳ ක්‍රමය තමයි අත්කලමතානුයෝගය කියලා කියන්නේ. මතක තබා ගන්න අත්කලමතානුයෝගින් කෙලවරටම ගිය කෙනාවත් සෝවාන් ආදී මගඵල ලැබුවේ නැති පාරකින් ගියයි කියන එක. එහෙනම් එහිදී කරන්නේ මේ අපේ හිතට එන දුක් එන්න නොදී කිසියම් උපක්‍රමකින් යටපත් කිරීම. අන්න බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ භාවනාව කිව්වේ ඒකට. භාවනාව යන්නේ තේරුම වඩනවා කියන අර්ථයක්. එතකොට ඔවුන් ඒ සඳහා භාවිතා කළේ මොනවද? Tamanට එන්න තිබෙන විවිධ අරමුණු වෙනුවට එක අරමුණක් තෝරාගෙන වැඩිම. ඒකට ඉතින් තමන්ට ඕන දෙයක් හදාගන්න පුළුවන්. බුදුන් වහන්සේට පෙර කාලේ නම් ඔකට බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති තියෙන්නේ නැතුව ඇති. නමුත් අපට පොත හඳුන්වා දී තිබෙනවා සමතලසස් කර්මස්ථාන කියලා 40ක්. මේ සමාජයත් විශ්වාස කරනවා මේ ඉස්සෙල්ලා කමටහන් වරලා සමාධියක් හදන් ඉන්න ඕන. ඒ තාමත් මේ සමාජයේ මේ මතය තියෙනවා. ඒක හරියන්නේ ධර්මයේ දන්නේ නැති අයට නැත්නම් ධර්මයේ තේරෙන්නේ නැති අයට. මේ බුදුරජාණන් වහන්සේ සැබෑ කරුණක් පැහැදිලි කළේ අපිට ඒ කරුණ තේරුම් ගත්තාම තමයි මේ වෙන්න ඕන කාරණාව තේරෙන්නේ. දැන් අත්කලමතානයෝගින් කවුරුත් ත්‍රිලක්ෂණය අවබෝධයෙන් ගියේ නැහැ. චතුස්සත්‍ය අවබෝධයෙන් ගියේ නැහැ. පටිච්චසම්පදා නිරෝධයෙන් ගියේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න. ඔවුන්ට අහුණා රූපය, ශබ්දය, ගන්ධය, රසය මේවා හිතට එනවා නැත්නම් තරහ, වෛරය, ක්‍රෝධය කියමුක අපට දැනෙන දුක. මේවා හිතට ආහමයි දුක දැනෙන්නේ. හිතට එන්නේ නැත්නම් දුක නෑ කියලා. ඔවුන් සිතට එන්නේ නැති වෙන්න යොදාගත් ක්‍රමය තමයි සිතට තව එකක් බලෙන් හදාගන්න එක, බලවත් කරගන්න එක. Tamanට එන රූප, ශබ්ද, ගන්ධ, රස, ලෝභ, දේශ, මෝහ අරමුණු වෙනුවට ආරම්මණයක් බලවත් කරගන්න එක. අරමුණක් හදලා බලවත් කරගන්න එක. ඒක පොත්පත්වල නම් ආලෝක කසිනේ වඩන ආකාරය හැම පිළිම පැහැදිලි කරලා තියෙනවා. ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. මම දකින්නේ පටවියාපෝ තේජෝ වායෝ සිර නීල පිත ලෝහිතෝ දාත දම් මොනවම් එකක් හෝ අරමුණක් තමයි ගන්නෙ. ඒක අනිත් තමන්ගේ හිතට විවිධ කල්පනායන නොදී බලෙන් මෙනෙහි කරපුවාම මෙනෙහි කරන්න ටිකක් වෙලා බලෙන් මෙනෙහි කරපුවාම ඒකේ හරිම වෙහසක් මුලින් ගන්න ඕන. මොකද අර විවිධ පැති වලට ඇදලා ගිය සිත ඕකේ නවත්තන්න ලේසි නැහැ. මේ මෙන්න මේ අරමුණට හුරු කරනවට කියන තමයි සිත එකඟ කරනවා කියලා ඔය කතා කරන්නේ. නමුත් මේ එකඟ කරන්න හදන්නේ අර තමන්ගේ තියෙන ආසාවන් සියල්ල තියාගෙන. එතකොට කෙනෙකුට දැනෙන්න පුළුවනි මේක අර ඉන්දියානු සමාජයේ තියෙන දේවල් වලට බුද්ධ ගුදුගුණේ හරි අරහං කියන වචනේ හරි තව ඉතිපිසෝ කියන වචනේ හරි තව ඕන වචනයක් ගන්න පුළුවන්. නැවත මන්ත්‍රයක් වගේ යප කරන්න ගියාම ඒක සඳහා සිත යොමු වෙනවා. දැඩි මහන්සියක් අරන් බැලුවම ටිකක් වෙලා යනකොට ඊට පස්සේ තේරෙනවා සිතට මොකුත් එන්නේ නැති තැනක් තියෙනවා. අනේ මොකුත් එන්නේ නැති තැනේදී අර දුක නෑ නේද කියන ඊව වැටහෙනවා. ඒකෙන් තමයි තේරුම් ගන්න සිතට ආවමයි දුක තියෙන්නේ කියන එක. නමුත් බුදු සමයෙන් තමයි දුකයි හේතුවයි නැති උතනයි මාර්ගයයි පෙන්වන්නේ. ඒගොල්ලෝ එහෙම දන්නේ නැහැ. ඒ නිසා අර එක අරමුණක් මගින් අනිත් අරමුණු වෙන්න නොදී ඉන්න ක්‍රමය භාවිතා කරනවා. ඔය ඒකයි මම කියන්නේ බුදු සමයේ මොනවද දැනගන්න ඕනේ නැහැ. කවුරු හරි ගුරුවරයෙක් මොනවා හරි දෙයක් කිව්වහම ඒක අරගෙන වඩපුවාම ඉතින් ඒකට තව වචනටත් දීලා තිනවා අදාළ මේ යෝගියාට අදාළ චරිතයට අදාළ කර්මස්ථාන දෙන්න ඕන කියලා අදහසක් එහෙම. දැන් මොකද කරන්නේ? ආරම්භයේ පටන් කෙලෙස් යටපත් කරනවා. දැන් මේ ආශාවන් ඉටු කරගන්න කැමැත්තෙන් හිටපු කෙනා මේ. අපි ආත්කිලමතාන යෝගයේ ඉහාට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපිට අදාළ තැනටයි ගන්න ඕන. එතකොට මේ මෙහි ඉන්න තාක්කල් ඔහුට තේරෙනවා දුක එන්නේ නෑ නේද කියලා. නමුත් ඒක අතහැරියොත් ආයෙත් අර ටික එනවා. මේ නිසා මේ සඳහා ඔහුට දැඩි මහන්සියක් ගන්න වෙනවා. ලෝකේ වෙනත් කාරණාවලට යෙදෙන්න බෑ. සම්පූර්ණ කාලය එවෙනුවෙන් යොදන්න වෙනවා. ආහාරය හොයන එකත් නවත්තලා දානවා සමහරට. නැත්නම් ආහාර ළඟට හම්බුනේ දෙයක්. කෑම අඩු කරනවා. බාහිරේ අරමුණු වලට ගැටුණාමයි අදහස් උපදින්නේ. අරමුණු ගැටෙන්නේ නැතුව ඉන්න වනාන්තරයට වෙලා මගේ අර ඉන්නවා පස්තරෙන්. අර ගැටෙනකොට එන එක වළක්වන්න යොදන උපක්‍රම මේ සියල්ල. ඒකයි එකට අත්තකලමතාන යෝගය කියලා කියන්නේ. බලෙන් තමයි තවනෝ. දැන් මේ මතුවෙච්ච තැන මම උපමා කරන්නම්. පාසි වලින් වැහිච්ච වතුර සහිත පාසි වලින් වැහිච්ච වැවක පාසි පොඩ්ඩක් අයින් කරන ජලය මතු කර ගැනීම කියන තැනට. නමුත් ඔබ ආයත් කරගත්තට පාසි ටික තව ටිකක් වෙලා ගිහින් ගොඩට ගිහින් ආයාවොත් හෙටට ආපහු මේ පාසි ටික හිස්තැන වහන්න හදනවා. හොඳයි මහන්සි වෙලා තව ටිකක් ඈත් කරගත්තයි කියන්නේ. දැන් ඈත් වෙන පරාසය වැඩි. නමුත් ටික දවසක් යනකොට ආයෙත් වහනවා. කොතරම් මෙහාට ඈත් කරගත්තත් පාසි මුල් තිබෙන නිසා ආපහු මේ තැන වහන්න හදනවා වගේ කෙලස් කියන જાතිය කොතරම් දුරට ඈත් කරගත්තත් යටපත් වෙනවා, ඈත් වෙනවා. එකට කියනවා විස්තදංග විස්කම්බන කියලා. නමුත් ආපහු අර තේන සමාධිය නේව සංඥා නා සංඥායතනය දක්වා දියුණු කළත් ඒකත් පිම්පුම්බකු බැලුණයක් වගේ හුලම් බහිනවා. අන්න දැන් අපි ගන්නවා ගාතාව. මේ පාර තමයි මේ කියන්නේ. යථාපි මූලේ අනුපද්ද වේදල්හේ යම්සේ මුලට උපද්දරයක් නැති කල්හි මේ ගහක මේ කතා කරන්නේ හරියද? මූලපද්ධතියේ අනුපද්ද වේ උපද්දරව අනුපද්දව. අනුපද්ද වේ දැල්හි උපද්දරව නැති කල්හි. චින්නෝපි රුක්ඛෝ ගස කපනවා පොළොවට උඩින්. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන ගහක් ගන්නකෝ. තේ ගහ හරි, කුරුඳු ගහ හරි, කහට ගහ හරි, ඒ වගේ කොතරම් කැපුවත් මුලින් පැලවෙන. ඉතින් අවුරුදු 5කට හෝ 10කට සැරයක් කපනවා. නමුත් අරට වඩා වැඩි ප්‍රමාණයක් පැලෙනවා. චින්නෝ පිරුක්කෝ ගහ කොතරම් කැපුවත් නැවත නැවතත් දලුලන්නාසේ පුනරේව නැවත නැවතත් රුහති රුහති අර අංකුර එළියට එනවා. උදාහරණයක් ලස්සන. අන්න ඒ වාගේ වම්පි තණ්හානුසය අනුහතේ. එමෙ තණ්හා අනුසය කියලා දෙයක් බුදුදහමේ උගන්වනවා. මේක පිළිබඳව දැනගෙන නෙවෙයි ඔය පංචකාමයේ විඳින්නේ හරි අතකල මත අනුയോഗයට යන්නේ. නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුණං නැවතන නැවතත් මේ දුක හේවත් පංච උපාදානස්කන්ධේ දුක හට ගන්නවා මොකක් නිසාද? තණ්හා අනුසයට අනුශේෂය කරේ නැත නිසා. අන්න තණ්හානුසය සිහින් කරගනිමින් යන තණ්හානුසයට පහර ගහන්න නැති තණ්හානුසය සිඳවලන්නට ධර්මාර්ගයක් නැති භාවනාව අත්කලමතාන යෝගය. එදාය හඳුන්වන ලැබුවේ එහෙමයි. අදත් සමහර විට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසගේ ඇඳුමෙන් සැරසිලා සද්ධර්මයේ නිවැරදි කරගන්න නැතුව ඕකේ යෙදලා ඉන්න බවත් දන්නේ නැහැ බොහෝ දෙනා. අත්කලමතාන යෝගයේ මේ යෙදලා ඉන්න කියන්න බොහෝ දෙනා තේරුම් ගන්න නැහැ. දැන් ඉතින් මේකේ යනකොට යම් යම් සුන්දර දේවල් මුණ ගැහෙනවා. ඒ හැම දෙයක්ම සිතට එන දේවල් බව දන්නේ නැති නිසා ඒව ඔස්සේ සිත මෙහෙවනු ලබනවා. එතකොට මේ පාර ගිය පුද්ගලයා Taman මේ හිතට එන දේවල් පේන්නේ කියන එක දන්නේ නැති කෙනෙක්. ඔහුට එහෙම සංසුන් කරන් ඉන්නකොට තමන් බලෙන් යටපත් කළේ ආශාවන්. දැන් මම දැකලා තියෙන දෙයක් තියෙනවා මේ ලංකාව පුරා ඇවිදිනකොට. විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ වගේ රද්දි තමයි දැකලා තියෙන්නේ මම මේක. පොළොවට අලයක් තියෙන තෘණ වර්ගයක් තියෙනවා ඉලුක් කියලා. ගොවියෝ ඒක මර්ධනය කරන්න දරන උත්සාහය මම දැකලා තියෙනවා. මුල් ගලවන්නේ නැතුව මොන විදිහට මර්ධනය කරන්න හැදුවත් සමහරු දානවා උඩින් තව තුන ගොඩක්. එතකොට ඒ කොටස මැරිලා යනවා වටේට දෙපැත්තට ගිහින් පැලවෙනවා. එහෙම නැත්නම් සමහරු ගින්දර දානවා. ගින්දර දාපම ඒ ටික පිච්චෙනවා යටින් ඇවිදින් දෙපැත්තෙන් පැලවෙනවා. මම ඇහැට දැකපු දේ කියන්නේ. මොකක් නිසාද? උඩින් මේක මර්ධනය කළාට බෑ යට මුල් තියෙන නිසා. එතකොට මර්ධනය කළ සීමාවට එහා පැත්තට යන්න මේකට හැකියාව තියෙනවා. ඒක අර කොළ දාලා වහපම ඊට ඈතින් පැලවෙනවා. මැරුණාම ගින්දරට ඊට යට තියෙන ටික දෙපැත්තෙන් ගිහින් පැලවෙනවා. ඇයි? මුල් සින්දින් නැති නිසානේ. අන්න ඒ වගේ ආසාවන් උපදින්න හේතුව දුකට හේතුව තණ්හාව කියන මේ අර තණ්හා අනුසය කියන එක තියෙනවා. ඒක තියාගෙන තමයි අපි මේ සිත බලෙන් එකඟ කරගෙන ඉන්නේ අරමුණකට. මේ සඳහා දැඩි වෙහෙසක් දරන්න ඕන. ඇයි? අර උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ හිස් කලගෙඩියක් කටපාත පැත්තට හරවගෙන වතුර යට ඔබන්න හැදුවොත් ඒ කලගෙඩිය ඇතුලේ තියෙන වාතයේ පීඩනය නිසා කලගෙඩිය උඩ එන්නම බලනවා. ඒ ඇතුළ තියෙන වාතයේ පීඩනයට තමයි උපමා කරන්නේ Tamanගේ ආශාවන්ගේ ඕනකම. වතුර හුලම් පුරවපු ටෙනිස් බෝලයක් වතුරයට තියා ඉන්නකල් තියෙන අතහැරපන් උඩට එනවානේ. ඒ තදින් අල්ලගෙන ඉන්න එක අතින් වවාගෙන ඉන්නේ වගේ තමයි අරමුණක් අල්ලන් ඉන්න එක. කර්මස්ථානයක්. ඉතින් 300ට 5000 මේක ඉන්න බෑනේ. ඒ නිසා මේ මම මේ පදේ පාවිච්චි කරන්නේ මෙතන භාවනා කියලා ආසාවන් යටපත් කිරීම කියන අර්ථයෙන්. දැන් ඉතින් අර වෙන තැනකින් ලියලනවා කියවනේ විලුක් පඳුරු. මේවා වෙනත් ආකාරයකට මතුවෙනවා ඊට පස්සේ. සමහරුන්ට නම් මේක කරන්න ගියාපුවම කැස්ස එන්න පටන් ගන්නවා. සමහර අයට කිවිසුම් යන්න පටන් ගන්නවා. සමහර අයට මේ අරමුණු වල තියෙන තර්ජනයේ පීඩනය සංසුන් ඇස් දෙක පියාන සංසුන් කරන්න ගියම හිස රද එනවා. පුදුම හිස රදයක් එනවා. සමහර අයට නැති ලෙඩක් හැදිලා ඇඟපත තුවාල දාන්න ගන්නවා. සමහර අයට මම ඇහැට දැකපු දේවල් තැනත් එක්ක කියන්න පුළුවන් එහෙම කියන්නේ පුද්ගලයෝ සම්බන්ධ වෙන නිසා මේ අවුරුදු 15 20 වයසේ අපිට පේනවා වුන් ඉන්නේ කිසියම් ආතතියකින් බව. කෙස් සුදු වෙනවා. ඔන්න ඔය ඔබ බලාපොරොත්තු වුණ පැත්තට මම මේක අත්දැකීම් මේ ඉස්සර මග කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔය ඔහම ඉන්නකොට යම් සිත ඇතුලේ යම් වෙනසක් වෙනවා. තමන් රූපේ ශබ්දේ ගන්ධේ රසේ අරමුණුනේ බලෙන් යටපත් කරන්නේ. ඊළඟට එන සිතුවිල්ල පිළිබඳ අවබෝධයක් නැහැ. මේ සංසුන්කමට ගැලපෙන විදිහට ආලෝකයක්, දේව රූපයක්, බුදු පිළිමයක් තව මොනවා හරි පේන්න ගන්නවා. මා සුන්දර මාලිගා, සුන්දර මල් වතු. මේ ලෝකේ තියෙන ඒවා නෙමෙයි, නමුත් අර සිතේ තියෙන සැහැල්ලු බවට ගැලපෙන්න මේවා පේන්නේ. දැන් මේවා සැබෑ ලෝකේ කියලා මේවා ඔස්සේ යනවා. සමහර මේ සමාජයේ තාමත් ඉන්නවා ආලෝකය ලබන්න ආලෝකයක් පේන්නම භාවනා කරන අය. අනිත් අය මගපර ලබලා දැන් ආධිගමයේ ලබලා එළියත් පේනවා, උඩ යනවා පේනවා. මට මේක නෑ කියලා එයත් දැඩිසේ මහන්සි වෙනවා. දැන් මේ කෙලස් යටපත් කිරීම ස්නායු වලට රොත්තු දෙන්නේ නෑ. ඒක තමයි අර තුවාල විදිහට එන්නේ. එහෙම නැත්නම් ඉසසුදු වීම විදිහට එන්නේ. තවත් නැති රෝගයක් විදිහට එන්නේ. අත්දැකීම මගේ අත්දැකීමක් නෙමෙයි, මගේ අසල හිටපු අයගේ අත්දැකීම් වලින් දන්නවා මම ඒ පීඩනය අතහැර දැමුවෙන් පස්සේ සුදු කෙස් කළු වුණා, අසනීප මොකුත් නැති වුණා. එහෙනම් මේ ඔබ ඉදිරිපත් කරපු මාත්‍රාව බලෙන් කෙලස් යටපත් කරන්න ගියොත් පළමුව මේ රෝග පීඩා. ඒ විතරක් නෙමෙයි, ඔක තවත් ඊට පස්සේ කරදරයක් වෙන්නේ. මේක හුරු කරගත්තාම වන්දනා කරලා හරි සිත සංසුන් කරන්න ගියාම Tamanට මොකක් හරි පේන්න ගන්නවා. මේක සාමාන්‍යයෙන් හුරු කරන්න යන්න එපා. මම මේ කියන දේ හැම කොන්ද කෙලින් තියන් හිටියොත් එහෙම ඊට පස්සේ මේ සිත ඇතුලේ කැරකිල්ලක් හට ගන්නවා. ඒ කැරකිල්ල කියන්නේ කුණ්ඩලිනී යෝගය කියන එක ඉස්සරහට මතුවෙන එක. ත්‍රිපිටකේ කොතනකවත් කුණ්ඩලිනී යෝගය නෑ. ඒක අතකලමතාන යෝගින්ගේ වැඩක්. ඒ නිසා බුදුදහමට මොසු කරන්න එපා මේක. බලන් හිටියොත් මේක වැඩෙනවා. ඊට පස්සේ කැරකිල්ල වැඩි වෙලා ඊට පස්සේ ඔක කොන්ද දිගේ ඇතුළේ දියවිදින් ඊට පස්සේ ඔළුවෙන් ඉහළට ගිහින් තමන් වාඩි වෙලා ඉන්නේ තව જાති පේන්න පුළුවන්. නමුත් ඔවුන් කිසිවෙක් දන්නේ නැහැ ධර්මයේ තේරුම් ගත්ත නැති නිසා මේ හදාගත්ත සිතුවිල්ලක් ඔස්සේ යන්නේ කියලා. Tamanට මුකුත් වෙලා නැහැ කියලා. සමහරට ඔබට පේන්න පුළුවන් ඔබ සිවිල්ම දිහාට ගිහින් ඉන්නවා, උඩ ගිහින් ඉන්නවා අය කියලා. මේ මනෝ විකාර සිතුවිලි තමයි මේ ධර්මයේ දන්නේ නැතුව කරන්න ගියාම හමු වෙන්නේ. ඊට පස්සේ අර ධර්මයේ තේරුම් ගත්තන් පස්සෙත් අතෙන්ට මොන දෙන්න බෑ. මොකද අර පරණ පුරුද්ද එනවා. සමහරුන්ට ධනිස් හිරවැටීම්, සමහරුන්ට වාඩි වෙලා ඉන්න බෑ, සමහරුන්ට කොන්දේ අමාරුව, සමහරුන්ට තව රෝග ගොඩක්. නම් වශයෙන්ම මට කියන්න පුළුවනි මේ මාව හමු වෙලා මේවා කරන්න ගිහින් රෝඩ ගොඩ ගිවෙච්ච අය පිළිබඳව. ඇයි අර ගහ කපන්න හැදුවා මුල් ගලවන්න නැතුව. බුදු සමයේ මුල් ගලවන්න උගන්වන්නේ. ගහේ මුලට උපමා කරන්නේ තණ්හා අනුසය. එතකොට එහෙමනම් ධර්මයේ තේරෙන්නේ නැත්නම් බුදු ගුණයක් මෙනෙහි කරලා හෝ මෙත් ගුණයක් මෙනෙහි කරලා හෝ සිත සමාධියක් හදාගත්තට අපි විරුද්ධ නැහැ. නමුත් දිගින් දිගටම අර කෙලස් කියන එක යටපත් කරගෙන ඒකේ ඉන්න යන්න එපා. කොතරම් කල් වැව සම්පූර්ණයෙන්ම ඈත් කළත් ආපහු වැවේ පාසෙ තියෙනවා නම් ආයෙත් වැහෙනවා වගේ. කොතරම් පැයක් දෙකක් දවසක් දක්වා මේ සමාධිය දියුණු කළත් ආපහු එනවා. ඒක තමයි අත්තකලමතාන යෝගීන්ගේ සමාධිය, නැත්තම් කෙලස් යටපත් කරගන්නා වූ සමාධිය. බුදුරජාණන් වහන්සේ සමාධින් භික්ඛවේ භාවෙත කිව්වේ ඔකට නෙවෙයි. අපේ අය එහෙම හිතන් ඉන්නවා. මේ தત્ත්වය මම හොයාගන්න 1981 දී සෑහෙන කාලයක් ඒකත් එක්ක පොරාලනවා මම. නම් පොරාලන ගමන් කල්පනා කරනවා ඇයි මේ කොතරම් මේක පළල් කෙරුවත් දිනපතා මහන්සි වෙන තරමට තියෙනවා. අඩු වුණොත් එන්නේ නැති වෙලා යනවා. ඒ වගේම අර තාරුණ්‍යයටපත් වෙන සමාජයේ ඉඳලා ඇති කරගත්තා වූ ක්ලේශයන්ගේ නැත්නම් ලෝභ දේශ මොහයන්ගේ පීඩණය මොකක්වත් අඩු වෙලා නැහැ. ඒවලට නැති වුණාට ආයි පස්සේ ඒක මතුවන ගමන් සමාධිය මිඳ වැටෙනවා. මේකට මෙතරම් වද විඳින්න ඕන නැහැ. මොය කියන පාරේ යන්න ත්‍රිලක්ෂණය චතුස්සත්ත්‍ය පටිච්චසම්පාද නිරෝධය මරණ සතිය පංචස්කන්ධේ මොනවාවත් දැනගන්න ඕන නැහැ. ඒ නිසා මම දකිනවා ඔය එක එක චරිත වලට ගැලපෙන්නේ කියලා කතා කළාට කෝකෙන් කරන්නේත් ගහ කපන එක මුල ඉතුරු කරලා. නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුලං අරූපී බඹතලවල රූපී බඹතලවල ඉන්න ඒ ධානය පෙරවුනහම මෙහාට ආපහු හීන ප්‍රතිසන්දි ලබනවන්න උපාදානෙන් මිදුන් නැති නිසා ආපහු ආගන්තාරෝ පුනබ්බව පුනර්භවයට එනවා. මේ බුදුරේක ලෝ පහළ වෙලා සදහමක් දේශනා කළේ ඔය අතරමං වෙන පාරක් නැති මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා හතර දික් කරගෙන තවත් බුදුරේ දෙන්නෙත් තුනෙක් පහළ වෙනකල් සතර දික් කරගෙන මේ මුලා වූ සමාධියකට අහු වෙන්න නෙමෙයි. ඒ වගේ தත්ත්වයට ආපහම සමහර විට ඒකේ තියෙන තෘප්තිය තුල ලෙඩ නැති වෙන්නත් පුළුවන්. ලෙඩ අඩු වෙන්න පුළුවන්. මොකද ස්නායු රෝග ආගේ දේවල් සමහර විට නැත්තම් තවත් වෙන රුධිර පීඩනය වගේ දේවල් සිත සංසුන් කරගත්තම අඩු වෙනවා තමයි. නමුත් ගෘහස්ත ජීවිතය ගත කරන කෙනෙකුට එහෙම බෑ ඒක කරන්න. ඒක ගත කරන වෙනම සමාජයේ වෙනම වෙන් වෙලා ඉන්න ඕන. ඒත් යට කර ගැනීමක් නේ. මේ නිසා ගෘහස්ත ජීවිතේ පුළුවන්කමක් තියෙන්නේ මොකක්ද? මාසයකට දවසක්, සතියකට දවසක්, නැත්තම් තෝරාගත්ත දවස් 14ක් මේ වෙනුවෙන් කැප කරන්න. අනිත් වගකීම් තියෙනවා. මාවක් පියෙක් වශයෙන් ආදායම් උපයා ගන්න තියෙනවා. කුටුම්බ සංරක්ෂණය කියලා ලස්සන වචනයක් තියෙනවා. පවුල ආරක්ෂා කිරීම කියන එක කුටුම්බය කියන්නේ පවුල නැවති සංස්ථාවට. ඒවා කරන්න තියෙනවානේ. එතකොට දැන් මෙයාට තේරෙන කාරණයක් තමයි ඒ වගේ අර දවස් 14ක් හැරි ඉඳලා කෙනා සමාධියක් හදාන පොය දවසේ ගත කරපු කෙනාට හරි ගෙදර ආපුවම තමයි කරදර මතුවෙන්නේ. එයාට හිතෙන්නේ එහෙමයි. එහෙනම් ගෙදරින් නැතුව ඉන්න ඕන. මොන් එහෙමයි අර කැලේට යන්න මහාන වෙන්න හිතන කාරණේ. හඳුන් මාරු කරන්න. ඔහු දන්නේ නැහැ මේ ගෙදර ආපුවම මතුවෙනවා නෙවෙයි. යටපත් කරපු දේ ඇහැට ගැටෙනකොට එනවායි කියන එක. මම දන්න කතාවක් කියන්නම්. මෙසේ මේ සංසුන් සමාධිය හදාගෙන වනාන්තරයට වෙලා ඉන්න හිමිනමක් දවසක් ගමට එනවා නගරයට. දැන් අර අනාන්තරේ ඉන්න වෙලාවට මෙයාට රූපවාහිනී අන්තර චිත්‍රපටි වමනක්වත් ගැටෙන්නේ නැහනේ. ඔය ගහක් කොලක් වෙනකොට සතෙක් වුණාම එයාට අර කෙලස් යටපත් කරන් ඉන්න ලේසි. දැන් මෙයාට මේ ඉන්න ස්ථානයේ රූපවාහිනී අන්තරය දැක්කම ඒකේ පෙන්වන විසුක දස්සන තියෙනවානේ. අම්මලාට තාත්තලාට ගුරුවරුන්ට බොරු කරන හැටි උගන්වන නාට්‍ය තියෙනවා නෝන තරම්. ඒවා රහසින් කරන හොරකම්. එහෙම නැත්නම් තහනම් ගහේ ගෙඩි කෑම් තියෙනවානේ. මේවා බලන් ඉන්නකොට අරයට අර හිත ඇතුලේ තියෙන දේ මතුවෙනවා. දවස් දෙකක් ඉඳලා ආපහු මගේ කෙලස් මතුවෙනවා මෙහි ඉන්න බෑ කියලා ආපහු කැලේට ගියයි කියලායි මං අහලා තියෙන්නේ. ඉතින් ඔය මතුවෙන්නේ බාහිර ලෝකේ තියෙන නිසා නෙමෙයි. බාහිර ලෝකේ තියෙන පුංචි ප්‍රත්‍ය විතරයි. මේවා තමන්ගේ හිතේ හදාගත්ත දේවල්. ඒ නිසා සද්ධර්මයෙන් පැහැදිලි කරලා දෙනවා ආසාවන්ගේ තිබෙන්නා වූ අසාර බව, හිස් බව. එතකොට ආසාවන් ප්‍රහීන වෙලා යන්නේ අවබෝධයෙන්. දැන් මේ මොකද කරන්න හදන්නේ? ආසාවන් සඳහා ක්‍රම දෙකක් තුනක් තියෙනවා. පෘථග්ජන සමාජයේ ආසාවන් ඉටු කරගැනීමෙන් දවය සමහර වෛද්‍යවරු පවා සමහර තරුණියන්ට එහෙම නැත්නම් සමහර අයට යම් යම් දේවල් වල යෙදෙන්න කියලා ඒ අර බලෙන් යටපත් කර ගැනීම තුළ මානසික රෝග මතුවෙන බව තේරුම් අරගෙන මමමත් දැකලා තිනවා එහෙම નિયમિત කාලවකවානුවලදී ආවිවාහ කරගත්තේ නැත්නම් උන්ට මානසික තත්ත්වයන් මතුවෙනවා. විවාහ කරලා දුන්නාම හරියනවා. ඒ ආසාවන් ඉටු කර ගැනීම තුළ ඒක සිදු වෙන්නේ නැහැ. එකක් ඒ ආසන් ඉටු කරවා ගැනීම තුලත් අර ස්නායු වලට අවශ්‍ය තෘප්තිය ලැබෙන නිසා ඒක තමයි සාමාන්‍ය සමාජයට දීලා තියෙන්නේ. දෙවෙනි ක්‍රමය තමයි ආසාවන් යටපත් කරගෙන සංසුන් සමාධියක් හදන එක. ඒක තමයි බුදුන් වහන්සේ වදාළ සද්ධර්මයෙන් තොරව යන්නා වූ අත්කලමතාන යෝගීන්ගේ භාවනාව කියන්නේ. අරමුණක් වඩා අරමුණ පළල් කරගෙන ඒවෙන් අනිත්‍යව යට කරගෙන ඒ ඔස්සේ පේන තව පැත්තකට යන්නත් පුළුවන්. ඒ පේන ඕන දෙයක් ඔස්සේ ගියොත් එහෙම ඒක බලවත් වෙනවා. ආලෝකයේ ඔස්සේ ගියොත්, මාලිගාව ඔස්සේ ගියොත්, එහෙම නැත්නම් කටහඬක් ඔස්සේ ගියොත්, එහෙම නැත්නම් අර කැරකෙන ඒ ඕනෑ ඔස්සේ ගියොත් මේවා ඔස්සේ තමයි තියෙන්නේ ඔය ඥාන කියන වචනට අයිති දේවල්. අතීතේ පේන්න, අනාගතේ පේන්න, හොරකම් වෙච්ච තැන් පේන්න, බෙහෙත් කියන්න පුළුවන් හැකියාව ආදී මේ සිතේ තියෙන හැකියාවල් මතුවෙන්න උදව් වෙනවා. ඔබ සමහර විට දැකලා ඇති මෙහෙම භාවනා කරන්න ගිය අය සමහරු සාස්ත්‍ර කියනවා. සමහරු බෙහෙත් කියනවා. සමහරු හොරු අල්ලලා දෙනවා. සමහරු දේවාල් තබාගෙන අනාවැකි කියනවා. දැන් මොකද වුනේ? කෙලස් යටපත් කරන්න ගිහින් Tamanට Tamanගේ හිතේ තියෙන හැකියාවක් මතුණා. දැන් ඒක ජීවත් වෙන්නට හොඳ ආදායම් මාර්ගයක්. මිනිස්සු ඒක පිළිගන්නවා. ඒකෙන් පේනන අනාවැකි ඇත්ත නිසා දැන් බණාත් ඇරලා අර පැත්තට යනවා. දැන් මේ මූල්‍ය තත්ත්වයන් හොඳ යනකොට අලාභ ලෝභ තව වැඩි වෙනකොට අරක නැතුව යනවා ආයෙත්. අර ධාන ලෞකික ධාන පිරිහෙනවා කියන අර්ථයම තමයි ඔය ලාභ ලෝභ වලට ගියාපම ඔය කියන தත්ත්වයන් නැතුව යනවා. ඊට පස්සේ ඉතින් බොරු කියලා ජීවත් වෙන්න වෙනවා. මේ රටේ පවතින දේවල් මම මේ නමක් නොකිය විස්තර කරන්නේ. එතකොට එයාලා ගියේ බුදුන් දකින්න, නමුත් අතරමඟදී වෙන පාරකට හැරුණා. කතරගම යන්න ගියේ, නමුත් අතරමඟ පාරක් ලාභ කීර්ති තිබුණා. ඒකට හැරුණාම කතරගම අමතක වුණා. එනිසා යන මාර්ගයේ අවබෝධයෙන් තොර ගියොත් මේ ලැබෙන්නා වූ යම් යම් පැති කෙරෙහි ඇතිවෙන්නා වූ තණ්හාව නිසා ආයත් මායාව සසරේ රඳවනවා එකෙන් කරන්නේ. එනිසා වර්තමාන සමාජයේ මතයක් තිබුණට ඒ පුද්ගලයාට ගැළපෙන කර්මස්ථාන බුදුරජාණන් වහන්සේ දුන්නයි කියලා බුදුන් වහන්සේ ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය දේශනා කළයින් පස්සේ තේරුම් ගත්ත පුද්ගලයාට අමුතුවෙන් කර්මස්ථානයක් ගන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණ එක්කයි මේ කටයුත්ත තියෙන්නේ. බලෙන් යට කරන්න මොකුත් ඕන නැහැ. ඒක අපි තේරුම් ගත්ත අය වශයෙන් කියන්නේ. නමුත් සමාජයේ පැවතුණු මතය ඒක නෙමෙයි. සමහරවිට මේ මගේ මතයට විරුද්ධව භාවනා කරන අය පවා අදහස් දක්වන්න පුළුවෙනි. ඔවුන් ඉන්න තැන එතනයි. නමුත් තේරුම් ගන්න ඕන ධර්මයක් නැති සමාජයේ අරමුණක් මගින් සිත සංසුන් කරගෙන සංසුන් සමාධිය, ලෝකෝත්තර සමාධිය කියලා රැවටෙන මේ පාර බව තේරුම් ගන්න. මම ඒක වෙනස පසුව පෙන්වා දෙන්නම්. නමුත් මට පෙන්වන්න පුළුවන් දෙයක් තිබෙනවා. තථාගතයන් වහන්සේගේ කර්මස්ථාන ඔහොම නෙමෙයි. අඟුලිමාල කඩුවක් තරම් බුදුන් වහන්සේ පිටවස පන්නනවා. බුදුන් වහන්සේ කිට්ටු වෙන්න බෑ. අඟුලිමාල නතර වෙලා බුදුන් වහන්සේට මහාන සිටුව කිව්වයි කියනවා. බුදුන් වහන්සේ වදාරනවා මම නතර වෙලා තොප නතර වෙන්න කියලා. අඟුලිමාල කල්පනා දුවන බුදුන් නතර වෙලා කියනවා, නතර වෙලා යන මන් දුවනවා, ඇදුවනවා කියනවා. අන්න අවධානය යොමු වුණා. බුදුරජාණන් වහන්සේ අරමුණෙන් අරමුණට යන ගමන නවත්තලා ස්කන්ධ පංචේ නිරෝධය දැකලා තියෙන්නේ. නතර වෙලා හතර ගමන. මෙයා ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අරමුණෙන් අරමුණට දුවනවා. ඒ දෙක එක තමයි දැක්කේ. මේ වගේ 50ක් 60ක් 70ක් ඉදිරිපත් කරන්න පුළුවන් පොත් ආශ්‍රයෙන් මේ වාගේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු දේවල්. අර මම මීට පෙර ධර්ම දේශනාවල කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට අන්න එහෙම බුදු සමයෙන් දැක්මක් දෙන්නේ. ඒ කියන්නේ හිතන්න. ඒ අරුණහම මේ වසර 4500ක් 600ක් තිස්සේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාද නිරෝධය වෙන ධර්ම කරුණු පොතේ තිබුණට වචන පෙළෙන් විවරණය වුණේ නැති බැවින් අනුගාමී ප්‍රතිපදාවට එන්න තරම් ගන්න බැරි වුණ බැවින් වත්මන් සමාජයේත් බොහෝ දෙනා විහාරස්ථානවල නොතිබුණත් විහාරස්ථානෙන් පරිබාහිරව සමාජයෙන් වෙන්නුණු පරිසර තුළ භාවනා යනුවෙන් කලේම ඔය කියන කෙලෙස් ඈත් කරන එක. ඈත් කරන සමාධියකට වෙලා ඉන්න තරණ උත්සාහය. ඒ මතය සත්‍යයක් වශයෙන් පිළිගත්ත පිරිස් ඉන්න සමාජයක තමයි අපට මේ කරුණ පැහැදිලි කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා Taman යම් යම් ආසාවන් හදාගත්තා නම් ගැඹුරට යන්න බැරි නම් එහෙනම් ඉටු කරගන්න. යටපත් කරන්න ගිහිල්ලා රෝගීන් වෙන්න එපා. බුදු සමයේ පෙන්වන ලබන්නේ යටපත් කරගෙන මේ ආසාව නැති කිරීමෙන් ලබන සැප දරිවා නැති කරනවා කියන්නේ බලෙන් නැති කරනවා නෙමෙයි. ආසාවේ ස්වභාවය ආසා කරන්නේ මොනවටද කියලා යථා ස්වභාවයෙන් දැක්කම ආස කරන්න දෙයක් තියෙනවා නෙමෙයි අපි සිතේ හදාගත්ත දෙයකට ආසා කරනවා. නැත්තම් මේ මිරිඟුවක් පසුපස ලුහු බඳිනවා කියන එක තේරෙන්න ඕන. එතකොට අමුතුවෙන් අරමුණු ටික නවත්තලා වෙනම අරමුණක් වඩන්න ඕන භාවනාව කියන එක පටිච්චසම්පාද නිරෝධය තුළ ත්‍රිලක්ෂණය තුළ චතුස්සත්‍ය ප්‍රතිපත්තාණය තුළ නැහැ. මතකද බා? ඒව තුළ නැහැ. දැන් සීල සූත්‍රයේ කොහොමද පෙන්වන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාරුන්තෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම පංච උපාදානස්කන්ධය අනිත්‍යද? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒ මොහොතට උපදින අරමුණ. ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් කයෙන්. එතකොට ගන්න ඕන නෑනේ උපදින ඉමේ කියන්නේ මෙම. ඒ මොහොතට එන එකනේ. එතකොට ඔබ සාගරයේද ඉන්නේ, ඔබ මහපාරේද ඉන්නේ, ඔබ ගෙදරද ඉන්නේ, ඔබ හිරමැදිරියකද ඉන්නේ, ඔබ පිළිකුල් තැනකද ඉන්නේ, ඒවට අදාළ දේවල් මතුවෙනවා. ඒක ඔබට දැනෙනවා ඇති. ඒ දේත් එක්කලා තියෙන දෙයක් ස්වභාවයෙන්ම ඒ දේත් එක්කලා තියෙන දෙයක් මේකේ තියෙන්නේ. තේරුම් ගත්ත පුද්ගලයාට. ඒ නිසා මේක මනමින් තේරුම් ගන්න ඕන. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ සදහම් කියන දේවල් මොකක් හෝ හේතුවකින් සමාජයේ වසර සිය ගණනක් තිස්සේ යටපත් වුණා. අර කට ව්‍යවහාරයේ මුඛ ව්‍යවහාරයේ වචනයක් තියෙනවා මලිය දේව තිත. මලිය දේව කියන්නේ තිතක්. ඇයි මම එහෙම කිව්වේ කියලා හිතන්නේ. ඉන්පස්සේ මාර්ග බල නැහැ සම්බුද්ධ ශාසනයේ. මලිය දේව තමයි අලසන් රහතන් වහන්සේ. අර තිතක් නෙතිලා තියෙන්නේ. ෆුල් ස්ටොප්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මාර්ග බලලාභීන්ගෙන් හිස් කියන මතය බුදුන් වහන්සේ වදාළ එකක් නෙමෙයි. කවුද අපේ ඔළුවට දාපු කසල ගොඩක්. ඒ ධර්මයටපත් වීම නිසා තථාගතප්පේස ධම්ම විනයස්ස වික්කවේ තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරක ධර්ම විනය විවටෝ විවෘත වුණත් බබලනවා එතනත් බබලන්නේ නැහැ. අන්න එහෙම සදහම්මේ අරුත් ඌනාර්ථ සහිත එහෙම නැත්නම් විකෘත්‍යාර්ථ සහිත කාලවකවානුවක් තමයි අපි ගත කරන් ඇවිත් තිබෙන්නේ. ඒ සදහම් කියන එක වැරදි විදිහට තේරුම් අරගෙන භාවනා කරන්න ගින් සමාධි වඩා ගත්ත අය තමයි භාවනා කරන්න උගන්වන්නේ සහ ඒ මග අත්කල මතානෝගේ වගේ නොදන්නේ. ඒ නිසා මම මෙහෙම දකිනවා. භාවනා කරන්න පුළුවන්. සෝවාන් නොවි. එතකොට තමයි අර භාවනා කියන වචනේ වඩනවා කියන අර්ථයෙන් කෙලෙස් යටපත් කිරීම ක්‍රියාත්මක වෙන්නේ. සෝවාන් වෙන්න පුළුවන් බණ අහලා. දැන් භාවනා කරන්න පුළුවෙනි. එතකොට අර පීඩණයට පීඩණේ යට කරන්නේ නැහැ. දැන් ක්‍රියාත්මක වෙන්නේ විදර්ශනා. දැන් ක්ලේශ ප්‍රහීන වෙමින් යන පාර. එඳා කෙලෙස් යටපත් කරමින් යන පාරේ තමයි රෝගමතු වෙන්නේ. මම දන්න තවත් කතාවක් දෙකක් කියන්න කැමතියි. ඔය වගේ යම් යම් අය මේ බලෙන් කෙලෙස් යටපත් කරන්න ගින් සමාජයෙන් වෙලා කැලේට වෙලා ඉඳලා පිස්සන් බවටපත් වෙලා උම්මන්තකෙන් බවටපත් වෙලා ගෙදර එක්ක ආපු අම්මලා මට කියලා තිනවා කතන්දර. එහෙම නැත්නම් සීල දිනසා ගන්නවා. ඒ අර වික්ෂිප්ත මනස. ඉන් එහාට තේරෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසා භාවනා කරන්න ගියාය රෝගීන් වුණා පිස්සන් වුණා කියලා මම නම් අහන්නේ නැහැ. දකලා නැහැ. හැබැයි මමත් දන්නවා ඒ ධර්මයේ තේරුම් නොගත් මුල් කාලවකවාන තුළ බලෙන් මේ ආසාවන් ටික යටපත් කරන්න යාම තුළ මගේ කල්පනා ශක්තියටත් මතක ශක්තියටත් මොකද්දෝ පීඩනයක් එල්ල වුණ බව මතක හිටින් නැතුව ගියා වගේ. ඊට එහාට ගියා නම් තමහරට තව දේවල් වෙන්න තිබුණා. අනේ බලෙන් යටපත් කිරීම කියන පාරට අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනා යන්න ඕන නෑ. බුදුන් වදාලේ කොහොමද මේක? ඒක හොයාගන්න ඕන. දැන් මේ වන විට ඔබටත් මේ සවන් දුන අය අතර මේ කිසියම් ආකාරයක ලෙඩ නැති කරගන්න භාවනා කරන්න ගිය අය නැත්තම් සමාධිය වඩන්න භාවනා කරන්න ගිය නැති ලෙඩ හදාගෙන විඳවන හැටි තේරෙනවා ඇති. ඒ ඔච්චර වදයක් ඕකේ නෑ. එහෙනම් අපි ලෙඩ නැති වෙන හැටි හොයාගන්න බලමු. ඔබට මොනවා හරි දැනෙන්නේ කොහොමද? කන් කැක්කුම හරි දත් කැක්කුම හරි ඉසරදේ හරි තරහව හරි පලිගන්න ඕනකම හරි ඔබට ආවා කියලා කීවට මල සිරුරකට මේ එකක්වත් එන්නේ නැහනේ. එන්නේ සිතට. සිතට ආවහම සිත එක මුදා හරින්න උත්සාහ කරනවා. ඔය ගහ බණ ගැනීම කපා කොටා ගැනීම පලි ගැනීම සියල්ල ඒ මුදා හරින විදිහ පෘථග්ජන පුද්ගලයා තමන්ගේ පීඩනය මුදා හරිනවා. නමුත් ඒ පීඩනය මුදා හරියාම මොකද වෙන්නේ? සමාජය අපරාධ බහුල වෙනවා. සමාජයේ පරිහානියටපත් වෙනවා. ඒ නිසා ඒ තමන්ගේ හිතරෙන පීඩනයන් ලෝභ දේශ මොහ මූලිකව මුදා හැරීම තමයි මේ සමාජය අවුල කියලා කියන්නේ. අන 100%ක් නිවැරදි නොවුනත් ලෝකේ පුරා ඒ ආගම් වලට ඒ රටවල් වලට වෙනස් වෙමින් කිසියම් නීති රාමුවක් තුළ ආශාවන් ඉටු කරගන්න ඉඩ දීලා තියෙන සද්ධර්මයේ නැත්නම් අර පුපුරායන්ට නොදී ඉටු කරගන්න පුළුවන් පාර 100%ක් නිවැරදි නැහැ. ඒ නීති රීති ඒ රටට ජාතියට ආගමට වෙනස් වෙනවා. නමුත් ඒකේ බහුතර යහපත වෙනස තමයි එහෙම පනවලා තියෙන්නේ. ඔබට මේ නික්ලේශී ස්වභාවයට හොයන යන්න ඕනේ නැත්නම් ආසාවන් ඉටු කර ගන්න ඕන නම් ඒකට තහනම් ගස්සල ඉඩි කන්න යන්නේ නැතුව පවතින නීති රාමුව යටතේදී ස්වාභාවිකව එක කරගන්න. ඒ ස්වාභාවික ඉටු කර ගැනීම සඳහා තමයි මේ පරිණාමයේදී ස්ත්‍රී පුරුෂ දෙගොල්ලක් සකස් කරලා තියෙන්නේ. ඒ වගේම 50-50 උපදින්නේ. එතකොට මේකත් යම් යම් රටවල් වල මේ ස්ත්‍රී විවාහ පුරුෂ විවාහ කියලා අමුතු නීති වගයක් අරන් ඇවිත් තියෙනවායි කියලා මෙහෙත් එහෙම කරන්න හදනවා කියත් පසුගිය කාලේ වකවානුවක් තිබුණා. ඒ විකෘතිකාමයේ අර ස්වභාවිකත් නෙමෙයි. ආයෙත් ඒ විකෘතියට යන්නේ. විකෘතිය කොතනත් කෙලවර ඊට පස්සේ මරා ගැනීම මතක තබා ගන්න. ඔය මගේ මතකයේ තිබෙනවා එහෙම විකෘතියෙන් යුක්ත පුද්ගලයෙක් සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 7ක් 8ක් 10කට පෙර ඔය කියන පැත්ත විරුද්ධ පැත්තෙන් ගිහින් අන්තිමට මරාගෙන තමයි නතර වුනේ. මරලා තමයි නතර වුනේ. ඒ කියන්නේ ඒක කාමරාග ව්‍යාපාද වැඩෙන පාරක් නේ. ඒකේ අවසන් ප්‍රතිඵලය ඊට පස්සේ තමන්ගේ අදහස බලාපොරොත්තු ඉදිනු වෙන විට තමන්ට අදාළ ගොදුර ඝාතනය කරන එක. ඒ නිසා කවුරුත් ආශාවන් ඉටු කර ගන්න ඕන නම් නීති රාමුව තුල කරගන්න. ඒකට සමාජය දොස් කියන්නෙත් නැහැ. ආණ්ඩුව නඩු දාන්නෙත් නැහැ. ඊට පිටින් ගියොත් ඒක විකෘතිය. එනිසා ආශාවන් කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තාම නැති වෙලා යනවා තේරෙනකොට. තේරුම් ගත්ත ගැනීම තුළ. ඒකේ අපි මෙතන කතා කරමු ওই වචන ඉතුරු ටික හොයාගන්න පුළුවන් නේ. තණ්හා අනුසය ඇති කල්හි තමයි මේ දුක් හටගන්නේ. ගහ කැපුවට මුලින් අදලුලන්නා. තණ්හා අනුසය කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසය විඳ යලිත් විඳින්න ඇතනම් කියලා ඕනෑකමක් චිත්තාභ්‍යන්තරයට එකතු කිරීම. මේ කතාව තේරුම් ගන්නට ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන් බෑ. ඒ හැම දිනාටම පොදු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ ගැඹුරු මූලධර්මයක් ඔස්සේ මේක සිද්ධ වෙන්නේ. ජීවිතේට මේක සැරයයි අවුරුද්දකට එක සැරයයි දවසට එක සැරයයි නෙවෙයි. අවුරුදු 80ක් 100ක් ජීවත් වෙන පුද්ගලයා තුළ ඔබට පුද්ගලයෙක් ඊයේ හිටපු කෙනා අද ඉන්නවා පේනකොට අද මේ හෙටට ඉන්නවා වගේ පේනුණට එහෙම එකක් පේනවා ඇත්තටම සමාජයට. කොහොමද පුද්ගලයෙක් නෑ කියලා කියන්නේ? ඊයේ හිටපු කෙනා අද ඉන්නවා හෙටත් ඉන්නවා. එහෙම එකක් අපට දැනෙනවානේ. ඒ නිසා මේ ඇහෙන් බලලා එක තේරුම් ගන්න බෑ. නමුත් මගේ උදාහරණය අරගන්න. පැවිසි හතරක් තමයි ඔරලෝසුව. නමුත් හැම වෙලාවෙම තියෙන තත්පරයක් උඩනේ කටුව. තත්පර භාගයක් උඩ. ටක් ටක් ගාලා දෙකක් වටිනකොට භාගයක විතරයි තියෙන්නේ. ඉතුරු භාගේ නෑ. ඒ වගේ මේ ගත වෙන ජීවිතයේ ගත වෙන්නේ මොහොතින් මොහොත. ඔරලෝසුවේ තත්පර භාගෙන් භාගේ වගේම සිතෙත් මොහොතින් මොහොත. අනේ සිතෙත් මොහොතින් මොහොත බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දාරනවා. ඒක තේරුම් ගත්තම ඒකේ අතීතයේ හිටපු කෙනෙක් මෙතෙන්ට එන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. ඒ පැවැත්ම මුලාවක්. ඒකට තමයි විද්‍යාව කියන්නේ. සතරක් හදන එක දැන් මෙතන මුලා වෙලා හදන බව තේරුම් ගන්න පුළුවන්. ආත්ම 500ක් තිස්සේ ආසාවන් ඉටු කරගත්තා ඇති උනේ නැහැ. තවත් 500කට එහාට ඉටු කරගත්තා කියලා. නමුත් ඇති වෙන්නේ නැහැ. ඒකට අදාළ ඒ කාලවක් වාන තියෙන සියලු දුක් ගැට විඳින්න ඒක කරන්න ඕන කාටවත්ම ඇති වෙන්නේ. ඒ ඉටු කර ගැනීමට ඕනෑකමම ඊට පස්සේ සතරක් හදනවා. හදන එක තම තමන් ආසා කරන විකෘතියේ ප්‍රകൃතියේ පැත්තට හැදෙනවා. සමාජයේ කල්පනා කළාට මේ අපායයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයයි තියෙනවා අපි එහෙ යනවා කියලා දෙවියන් චොත වෙලා ගිහින් බලපුවා දෙවියන් වෙලා මෙහි ඉඳලා ගිහින් තියෙන්නේ. අපාගත සත්වය මෙහි ඉඳලා ගිහින් තියෙන්නේ. බඹලොවට මෙහි ඉඳලා ගිහින් තියෙන්නේ. තේරෙනවද? මේ කරන ක්‍රියාකාරකම් කළ දියුණුව සහ පරිහානිය කියලා මේ භව ගමන කියන්නේ. මම සුන්දර ලෙස හිතනවා ආපහු මෙහි එන්න පුළුවන් වෙයි කියලා. නෑ. ඒක තමයි ලොකුම මුලාව. මේ ලබාගත් මිනිස් ජීවිතේ මේක තේරුම් ගත්තේ නැත්නම් බැරිම නම් කරන්න ඕන මිනිසත් බව ලබන්නට අවශ්‍ය මනුස්ස ආශ්‍රව ටිකකින් මනුස්සකම රැකගෙන ජීවත් වෙන එක. මව් කුසකට එන්න පුළුවන් විදියට. නෑ ආයෙ ගියාම ඊළාට මව් කුසක් කවදා ලැබෙයිද කියන්න බෑ. ඒ ලැබෙන තුරු එහෙම ඔය සත්‍ය අවබෝධ කරගන්න දණක් එහෙම තියනවා කියලා කවුරු කිව්වත් විශ්වාස කරන්න එහෙම එපා. මන්දයත් මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා අලං වායමිතුං තත්ත අත්තකාමේන ජන්තුනා. මනුස්ස ප්‍රතිලාභය ලබා සිටින විට සදහම් හමු වුණාම අන්න මේ තමා හඳුනාගෙන මේ ආසාවන් ඉටු කර ගැනීමෙන් පාරේ සතර දිග්ගස්සන එක වෙනුවට ආසාවන්ට තියෙන මුලාව අතහැරීම තුළ ඊට වඩා හොඳ සැනසෙල්ලක් ලැබෙන බව හොයාගන්නට මනස මෙහෙවන්න පුළුවන්. එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ අපිට පුද්ගලයෙක් වශයෙන් හිටියාට අපි පාවිච්චි කරන්නේ ඇස කන නාසය දිව කය සිත කියන දොරවල් හය. දිනපතාම කරන්නේ මේ දොරවල් හයෙන් අරමුණක් අරගෙන අරමුණෙන් අරමුණට යන එක. මම සාමාන්‍යයෙන් කියනවා අnderේ අලකොලෙන් අලකොලයට යනවා වගේ කියලා. කොරවක්කා නෙළුම් කොලෙන් කොලයට යනවා වගේ. දෙපා ගමනක් නොවුනට අපි මේ ඇස තුලම ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට අරමුණෙන් අරමුණට යන්නේ. අනේ අරමුණෙන් අරමුණට යන ගමන තමයි බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පහක ඉපදීම මැරීම කියලා පෙන්නන්නේ. එතකොට ඒකේ සැබෑ මරණය නම් ඊට එහාට මොකොත් යන්නේ නැහැ. නමුත් ඒ සැබෑ මරණය නැතුව මුලා වෙන නිසා තමයි ස්කන්ධ පහ මැරුණට සසරක් හැදෙන්නේ. ස්කන්ධ පහ තුළ අපිට මේ කෙලවර දකින්න පුළුවන්කම තිබුණාට අපි සසරක් හදන එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපාය යන්නේ දිව්‍ය ලෝකේ යන්නේ බ්‍රහ්ම ලෝකේ යන්නේ අවිද්‍යාව තුල බව ලෝකයා දන්නේ නැහැ. ඒකට වඩා එකක් හොඳ විපාක තියෙන මාර්ග තුනක් වුණාට අවිද්‍යාපත්‍ය සංඛාරා බව. අවිද්‍යාපත්‍ය සංඛාරා මේ මොහොතේ නම් මේ මොහොතේ අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්න පුළුවන් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවනාව. ඒක කරන්න ගියාම ආසාවන් සංසිඳනවා. එතකොට ලෙඩ හැදෙන්නේ නැහැ. අර ආරණ්‍ය කියන සූත්‍රයේ පිළිබඳව දේවතාවෙක් අහනවා අනිත් සමාජයේ ඉන්න අය රවුල් වවාගෙන වෙරහැලි ඇඳගෙන අපිරිසිදුව ඉන්නවා. එක් වේලක් වළඳලා ආරාණාන්තරයේ ආරණ්‍යගතව ඉන්නා ස්වාමින් වහන්සේලා ඇඳුමත් පිරිසිදුයි මූණත් ප්‍රියංකරයි. එහෙම ඉන්න හේතුව මොකද්ද? බුදුන් වහන්සේ දීලා තියෙන උත්තරේ කුමක්ද? අතීතයේ අරමුණට අරගෙන විඳවන්නේ නැහැ. අතීතං න අනුසෝචಂತಿ. शोचति शोक वेनवा शोचांति शोक वेति अनुशोचांति आपहु नैवत नैवत शोक वेनवा न अनुशोचांति शोक वेन्ने නැහැ. ඒ අතීතේ මතක් වුණාට අරමුණක් පමණයි. න පජප්පන්ති නාගත. ඔය සිහිනමැවීම කියලා එකක් තියෙනවා. වෘත්තීය හැකියාවන් ව්‍යාපාරය දිනු කරගන්න අදහස් මේ ගොඩනැගීම කියන එක නෙමෙයි. ඉටු කරගන්න බැරි සිහින. පජප්පණේ කියන්නේ ඒකයි. අනාගතය පිළිබඳ ඉටු කරගන්න බැරි සිහිනක් නැහැ. ඇහැට කරට නාසයට දිවකයට යමක් හමු වෙනවද? පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපන්දය. ඇසට ප්‍රත්‍ය වෙන, කනට ප්‍රත්‍ය වෙන, නාසයට ප්‍රත්‍ය වෙන ඒ මොහොතේ හමු වෙන දේ. ඒ සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒක ස්කන්ධ පංචකයේ මට්ටමින් උපාදානකට ගන්න නැතුව අවසන් කරනවට තමයි යාපෙන්ති කියන්නේ. එතකොට පිස්සුත් නැහැ, දැවිලිත් නැහැ, තැවිලිත් නැහැ, මොකක්වත් නැහැ. තේන වන්නෝ පසීදති කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා නේද? එනිසා ඔබ ඉගෙන ගන්න ඔබ තුළ ස්කන්ධ පංචකය කියලා එකක් උපදිනවා. ඒක උපාදාන වීම අවසන් වීමේ ප්‍රමාදයට බහු වෙලා ඉන්නවා. නෝ ප්‍රමාද විහාරී සසර හදන කෙනෙක් ඔබ. ධර්ම ශ්‍රවණය කරලා ස්කන්ධ පංචකය ගැන තේරුම් ගන්න. ඒක අනාගතයට හේතු ඉතුරු නොකොට අවසරන්න පුළුවන් තත්වයක් මෙතන පවතිනවා. අන්න භාවනාව අර අනාගතයට හේතු ඉතුරු කරලා තියෙන එක පවතුල පිනතුල ධානය තුළ අවශේෂ නිරෝධයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මය බැලීම නිර්වශේෂ නිරෝධයයි. අන්න ඒකෙදි ආශාව නැති වෙනවා. ආශාව නැති වෙන්න තිබිච්ච තැනක් හම්බ වෙනවා. අර ස්වභාවික ජලාශය තියෙනවා. ජලාශය පේන්නේ නැහැ උඩින් පාසිබෝ වෙලා තියෙන නිසා. ඉතින් පාසි විතරයි ලෝකේ තියෙන්නේ කියලා යවේ තියෙන්නේ කියලා කල්පනා කරනවා. පාසි තියෙනකොටත් යටින් තිබුණේ ජලාශය පේන්නේ නැහැ. පාසි ටික අයින් කරගත්තොත් හැමදාමත් තියෙන ජලාශය නේද? ඔය ඔබේ සිත තුළ ඔය දැවිලි තැවිලි අසනීප මොකක්වත් නැති සිත තුළ ඇති නිර්වාණය කියලා පුදුම සැනසෙල්ලක් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. එතෙන්ටපත් වෙනවට ධර්මයේ දකින්නවා බුදුන් දකින්නවා කියලා කියනවා. එතෙන්ටපත් වෙන්න බැරි අර ඇසෙන් කනෙන් නාසෙන් ගන්නා අරමුණු වලට ලෝභ දේශ මොහ එකතු කරගෙන නීවරණ කියලා ධර්ම ටිකක් හිතේ වගා කරගෙන තිනවා පාසි. ඒ තමයි පාසි. ජපන් ජබර හරි පාසි හරි කියන්නේ ඒවා තමයි. ඉතින් ඒවා නිසා පේන්නේ නැහැ. දැන් මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඔබට අරමුණක් හම්බ වෙනවා. මොහොතකින් ඒ අරමුණ බාහිර තියෙන දෙයක උදව්වෙන් ඇසේ පහළ වෙන රූපය, කනේ පහළ වෙන ශබ්ද රූපය, ගන්ධ රූපය අරමුණටයි මේ රූපය කියන්නේ. සමාජයේ එහෙම තාමත් කියන්නේ නැහැ බොහෝ දෙනෙක්. නමුත් මම කියනවා බය නැතුව. ඒක තමයි අපි විඳින්නේ. බාහිර දේවල් විඳිනවා කියලා ලෝකෙට කතා කළාට අපේ හිතේ පහළ වෙන අරමුණ තමයි අපි විඳින්නේ. වේදනාව, සැප දුක්, උපේක්ෂා වශයෙන්. ඒක තමයි රූප සංඥා, ශබ්ද සංඥා වශයෙන් හඳුනන්නේ. ඒකට තමයි අපි අபிසංකාරය හේවත් චේතනා එකතු කරන්නේ. මේ හතරෙන් කරපු කාරණාව දැන ගැනීමට තමයි විඥාන කියන්නේ. මේක වරද්දා ගන්නවට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. මේකට එන දේ ඉමේ ඒතං මම හේතුමස්මින් ඒසෝ මේ අත්තා. ඇලෙනවට ගැටෙනවට මුලාවට නමක් තමයි මේ මගේ ආත්මය කියන්නේ. දැන් ජීවත් වෙන්න පංචස්කන්ධය හට ගන්නා උපාදානය කරගත්තාම සසරට බැඳිලා අවසන් වෙනවා. අන්න ප්‍රමාද විහාරී භාවනාව නේ. එමෙ රූපේ ශබ්දේ ගන්ධේ රසේ පමාවෙන එක වළක්වන්න ඊට පස්සේ අරමුණක් ගත්තාම අරමුණේ තණ්හා උපාදානව ඊට පස්සේ ඒකත් ප්‍රමාද විහාරී. නමුත් ඒක කාමයේ තුල නෙමෙයි. රූපේ තුල අරූපේ තුල. අර උපාදාන වෙන වැරද්දම ඒවා තුල සිද්ධ වෙනවා. කාමයේ වෙනුවට රූපී ධානය අරූපී ධානය මම වෙලා උපාදාන වෙලා. අර උපාදාන වෙන මග කාටවත් දුරු කරගන්න බැරි වුණා. මොකද උන් ස්කන්ධ පහෙන් පහට මැරෙන ජීවිතයක් දේශනා කළේ නැහැ කවුරුත්. බුදුන් වහන්සේ තමයි ඒක පැහැදිලි කරන්නේ. මේ ස්කන්ධ පහෙන් පහට මැරෙන එක හේතු ඉතුරු නොකර මැරෙන්න පුරුදු කරන්න ඕන. සතර පුරුදු කරගත්ත හේතු ඉතුරු කරලා මැරෙන නිසා සතරක් හදනවා. ඒ හින්දා ඉන්න කෙනෙක් පේනවා. අන්න මෙතනදී මේ සදා බුදු පියාණන් වහන්සේ ඔය හේතු ඉතුරු කර අවසන් කරගන්න එක මගේ මගේ ආත්ම කොට ගැනීමෙන් සතරට බැඳේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔන්න අපි තැනට ආවා. ස්කන්ධ පංචකයට එන දේ ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් ගන්න එක තමයි මඤ්ඤමානෝ කියන්නේ. එනිසා ස්කන්ධ පහ උපාදානය වී අවසන් වී අන්නේ හේතු අවසන් කරන තණ්හානුසය කියලා කියන්නේ අර තණ්හා කරප නිසා යලිත් තණ්හාවට ගන්න අනුසයක් ඉතුරු වුණා. මෙන්න මේ තණ්හා අනුසයටපත් නොවි හේතු ඉතුරු නොවි අවසන් කරන්න දරන මහන්සිය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විදසුන් වැඩිම කියලා කියන්නේ. ඒක ස්කන්ධ පංචකය මම මගේකට නොගැනීම කියන අර්ථයෙන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියලා කියනවා. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවෙනවා කියන අර්ථයෙන් නිර්වශේෂ නිරෝධය කියලා කියනවා. නොපමාව. අන්න බුදුරජාණන් වහන්සේ අපමාදවමත පදං අපමාද විහාරී වෙන්න කියලා භික්ෂූන්ට පමණක් වදාරලා නැහැ. භික්ෂුණී උපාසකහසය ඕන කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන් පස්සේ මෙන්න මේ අපමාද විහාරී වෙන්න පුළුවන්. ඒකට වෙනම දවස් 14ක් හරි පොය හරි තෝරගන්න ඕන නැහැ. නිින්ද හැරෙන විට Taman ගත කරන වර්තමාන මොහොතේ මේ සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා. ටිකක් ජීවිතය සරල වෙන්න ඕන, කාර්ය ටිකක් අඩු වෙන්න ඕන. ඒ වුණාම අධික කාර්යභාරයක් එක්ක බැරි වෙන්න පුළුවෙනි. එතකොට තමන්ට හැකි පරිදි එතකොට මේ භාවනාව ඇස් දෙක පියාගෙන ඉන්න ඕනෙත් නැහැ, කවුරුවත් දන්නෙත් නැහැ. මොකද මේක ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් එන අරමුණේ වැඩක් නේ. ඇස් පියාගෙන ඉන්න ඕන නැහැ නේද? එතකොට අරමුණ තුල පවතින්නේ. අරමුණ තුල පෘථග්ජන පුද්ගලයාගේ උපාදාන වී අවසන් වෙනවා. පුද්ගලයා පෘථග්ජන නිසා පංචස්කන්ධය බව දන්නේ නැහැ. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන සසරට අහු වෙනවා. සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන අමඤ්ඤමාණයෙන් අවසන් කරන්න පුළුවන් නම් මමත්වෙන් නොගැනීමෙන්. එතකොට අර අනිකුත් ලෙඩ විතරක් නෙමේ සසරගත ලෙඩේ සුව වෙන්න පටන් ගන්නවා. මේ සසරගත ලෙඩේ සුව වෙන්න පටන් ගන්න ස්කන්ධ පංචකේ නිරෝධය හම්බ වෙනකොට, ඒ නිරෝධය හම්බ වෙනකොට සෝවාන් වෙනවා කියලා කියනවා. ඉන්නහාට කාමරාග ව්‍යාපාද තුනීකර විනාශ කරන යාමේදී සම්පූර්ණයෙන්ම අර වැසී තිබුණා වූ ජලාශයේ පාසි ටික අයින් වුණාම සම්පූර්ණ ජලාශය හම්බ වෙනවා වගේ බුදුන් වහන්සේට හම්බ වුණා වූ උපසමසුඛය, සරියුත් මහරහතන් වහන්සේට හම්බ වුණා උපසමසුඛය, ඉන්නහාට සීනාසෙන් වහන්සේලාට හම්බ වුණා උපසමසුඛය, අපි 100ක් නැතත් භුක්ති විඳින්න ඉන්නා මේ උපසමසුඛය ඔබටත් හමු වෙනවා. ඒ නිසා එක සදහම් තේරුම් අරගෙන ත්‍රිලක්ෂණයේ ඔස්සේ හෝ පටිච්චසම්පාද නිරෝධයේ ඔස්සේ හෝ චතුස්සත්ත්වයේ ඔස්සේ හෝ කර්මාක්ෂය කිරීමේ කර්මයේ ඔස්සේ හෝ මරණ සතිය ඔස්සේ හෝ මේ නිර්වශේෂ නිරෝධය තේරුම් අරගෙන කරන්න පටන් ගන්න. එතකොට බාහිර ලෙඩ තිබුණත් ගණන් ගන්නෙත් නැහැ. කය ලෙඩ වුණාට හිත ලෙඩ නැති නිසා සංසාරගත ලෙඩෙත් හොඳ කරගන්න පුළුවන් වෙනවා. ධම්මස පාදා ගනිමින් සදහම්මි සරණින් නිවන සන ජීවිතයක් ගත කරන්නට අනුග්‍රහක බවතුන් ඇතුළු ඔබ හැම දෙනාට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.